බෞද්ධ ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2017 2018 බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයට අදාළ 7 වෙනි ප්‍රශ්නය. රෝම ඉලක්කම් 1. අතේක දිවසං මණිකන්ඨෝ නාම නාගරාජා භවනා නික්කමිත්වා ගංගා තීරේ මානවක වේසේනේ විචරන්තෝ කනිට්ටස්ස අස්සමන් ගන්ත්වා ඒකමන්තන් නිසීදී තේ අඤ්ඤමඤ්ඤං සම්මෝද කතං කත්වා විශ්වාසිකා අහේසු. අතේක දිවසං ඉක්බිති එක දවසක් මණිකන්ඨෝ මණිකන්ඨ නාම නම් නාගරාජා නාරජු භවනා නික්කමිත්වා භවනේ තමන්ගේ නාග භවනේ නික්කමිත්වා නික්මිලා ගංගා තීරේ ගං ඉවුරේ මානවක වේසේන විතරන්තෝ මානවකයෙකුගේ වේසයක් අරගෙන විතරන්තෝ හැසිරෙන්නේ කනිට්ටස්ස අස්සමං ගන්ත්වා බාල තවුසාගේ බාල සහෝදරයාගේ අස්සමන් ආශ්‍රමයට ගන්ත්වා ගොස් ඒකමන්තන්නේ සිටි එකක් පසක සිටියේ තේ හෙතම අඤ්ඤමඤ්ඤං සම්මෝදනං කතං කත්වා සම්මෝදන කතං කත්වා ඒ දෙන්නා එකිනෙකා සම්මෝදන කතං සතුටු විය යුතු කතා කත්වා කොට විශ්වාසිකා විශ්වාසවන්ත වූ අය බවට අහේසුන් පත් වූහ. එක දවසක් මණිකන්ද කියන නාම නාගරාජයා පැමිණිලා නික්මිලා ගංගා තීරයේ පැවතුණු ගංගා තීරයේ මානවක වේශයක් අරගෙන හැසිරීමෙන් සිටින අතරතුර බාල සහෝදරයාගේ ආශ්‍රමයට පැමිණෙනවා. පැමිණිලා එකත් පසක හිඳ ගන්නවා. එකත් පසව හිඳ ගන්න ඒ දෙන්නා එකිනෙකා අතර සම්මෝදනීය කතා සතුටු විය යුතු කතා සිද්ධ කරලා විශ්වාසය ඇති කරගත්තා. දෙවනි ප්‍රශ්නය ඉලක්කං 2. මණිකන්ඨ ජාතකයෙහි සඳහන් වන නා රජු හා තවුසාගේ කතා ප්‍රවෘත්ති ඇසුරින් සිතේ ස්වභාවය පහදා දෙන්න. සිතේ ස්වභාවය පහදා දෙන්න කියන ප්‍රශ්නය. මණිකන්ඨ ජාතකයෙහි සඳහන් වන නා රජුගේ හා තවුසාගේ කතා ප්‍රවෘත්ති ඇසුරින් සිතේ ස්වභාවය පහදා දෙන්න. සිතේ ස්වභාවය මේ මණිකන්ඨ සහ තවුසා අතර ඇති වෙනවා ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය ආශ්‍රය කරගෙන හිතේ ස්වභාවය පිළිබඳව දක්වන්නට කියන්නේ. බලමු අපි කතාව ආශ්‍රය කරගෙන. පෙර බරණැස බමදත් රජු රජ කරන කල්හි බෝසත් හිමේ මහා ධනවත් බමුණු කුලෙහි උපන්නේ ඔහු එහි මෙහි දුව පැන ඇවිදින කල්හි වෙනත් පින්වත් දරුවෙක්ද සිය මව්කුස උපන්නේ. ඒ සොහොයුරු දෙදෙන වියපත් මව්පියන් කලුරිය කළ පසු සංවේගයට පත් හදින් තවුස් පිසි පැවිත්ත ලබාගෙන ගන්තර පන්සල් කරවාගෙන විසූහ. ඔවුනත්තුරින් වැඩිමහල්ලාගේ පන්සල ගඟ ඉහළද බාලයාගේ පන්සල ගඟ පහළද විය. ඉක්බිති දිනක් මණිකන්ඨ ගෙලේ මැණිකක් ඇති නාගරාජයන් නිවසින් නික්ම භවනින් නික්මිලා ගන්තර තරුණේ වේසයෙන් ඇවිදිමින් සිටිනවා. අසපුවට ගොස් වැඳ පසෙකින් හිඳගත්තේ ඔවුහු එකිනෙකා සතුටු සාමීචයේ යෙදී යහළුව වූ වෙන්ව සිටීමට නොහැකි බවට පත් වූහ. දෙන්න වෙන්ව ඉන්න බැරි තරමට මිත්‍රත්වයට පත් වෙනවා. සාමාන්‍ය මෙතනත් මානසික ස්වභාවයක් ගැන සාකච්ඡා කරනවා. යම්කිසි දෙපළක් විසින් දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්තම ඒ දෙදෙනාට වෙන්ව සිටීමට නොහැකි තත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. ඒ දෙදෙනාට ඒ දෙදෙනා මුණ ගැසිය යුතුම අවස්ථාවන් බවට පත් වෙනවා. මණිකන්ඨ නිතර කණිතු තවුසා වෙත ගොස් කතා බහින් හිඳ ආපසු යන කල්හි තවුසා කෙරෙහි සෙනෙහසින් ඒ අත්බව හැර දරණ වැලින් තවුසා වෙලාගෙන වැළඳ හිස මුදුනේ මහත් පෙනේ තබා ටික වේලාවක් නිදා හිඳ සෙනෙහස දුරුකොට සිරුර හකුලවා තවුසාට වැඳ සිය නිවසට යයි. ඉතින් මේ මණිකන්ඨ කියන නාගරාජයා පැමිණෙනවා. පැමිණිලා සෑහෙන වෙලා කතා බහ කරමින් ඉඳලා සුපුරුදු වේශය තමන්ගේ වේශය මවාගෙන ගොඩක් වෙලා මේ තවුසාගේ
තවුසා සමීපයේ නිදාගෙන ඉඳලා ඒ විදිහට හරිම සෙනෙහසින් හරිම බැඳීමකින් ගමන් කරන්න පුරුදු වෙලා හිටියා. අවසානයේදී යනකොට වැඳලා ගෞරවාන්විත විදිහට යන්නටත් මේ නාගයා පුරුදු වුණා. තවුසා ඌට බියෙන් දුර්වන් වර්ණ විය. නාගයෙක් ඇවිල්ලා මේ විදිහට තමන්ගේ සමීපයේ නිදාගෙන ඉඳලා තමන්ගේ ශරීරයේ වෙලාගෙන ඉඳලා යනකොට ඒ ඇතිවෙන බිය කොයිතරම් බියක්ද කියලා අපිට හිතා ගන්නට පුළුවන්. රළු පඬුවන් පැහැ නහර ඉලිප්පුණු කෙට්ටු සිරුරක් ඇත්තේ බිය. මේ නාගයා ඇවිල්ලා කරපු දේ නිසා මේ කනිටු සහෝදරයා බාල තවුසා සහෝදර දෙන්නගෙන් බාල තවුසා දුර්වර්ණ වෙනවා. සිරුර රළු වෙනවා. පඳු පාට සුදු පාට මැලි ගතියෙන් යුක්ත වෙච්ච පාටක් සහිත ශරීරයක් නිර්මාණය වෙනවා. නහර ඉලිප්පුණු කෙට්ටු සිරුරක් ඇති තත්ත්වයට පත් වෙනවා. පුත්කලෙක් බිය වුණාට පස්සේ ප්‍රකාශ කරන්න කිසිවකුත් නැති වුණාට පස්සේ ඒ වගේ ගැටලු ප්‍රශ්න ඇති වුණාම ඒ වගේ කායික තත්ත්වයක් ඒ වගේ මානසික තත්ත්වයක් ස්වභාවයන් ඇතිවීම සාමාන්‍යයි. එදත් අදත් ඒ විදිහට සිදු වෙනවා. ඉතින් මේ මානසික බලපෑම බිය කොයිතරම් දුරට බලපෑවද කියන එක පිළිබඳව මේ වචන වලින් පැහැදිලි වෙනවා. දුර්වර්ණ වෙනවා ශරීරය, රළු වෙනවා, පඳු පැහැක් ඇති වෙනවා, නහර ඉලිප් වෙනවා, කෙට්ටු ශරීරයක් ඇති වෙනවා. දිනක් හෙතෙම සොහොයුරා වෙත ගියේය. පින්වත, කුමක් නිසා ඔබ රළු දුර්වර්ණ පඳුවන් නහර ඉලිප්පීගේ කෙට්ටු සිරුරක් ඇත්තේ වීදැයි ඔහුගෙන් එතම විමසි. අහනවා මොකද මේ විදිහට ශරීරය වෙනස් වෙලා තියෙන්නේ කියලා. වෙනස් වෙලා තියෙන්නේ ඇයි කියලා ඇහුවම විස්තරේ කියනවා, ඇත්ත විස්තරේ කියනවා. ඒ වෙලාවේදී මොහු මේ කනිටු තවුසට, කනිෂ්ඨ සහෝදරයාට බාල තවුසාට ප්‍රකාශ කරනවා මේ නාගයාගෙන් මැණික ඉල්ලන. මැණික ඉල්ලනකොට මේ නාගයා නැවත ගමන් කරන එකෙන් ඈත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. තවුසා මැනවැයි පිළිතුරු දී සිය පන්සලට ගොස් ඊළඟ දවසේ නාරජු පැමිණ සිටි කල්හිම තමා පළඳින මැණික මට දෙන්නයි ඉල්ලුවි. මැණික මට දෙන්න කියලා ඉල්ලුවා. ඔන්න ඒ වෙලාවේදී තමයි හෙතම හිඳ නොගෙනම පැන ගියේය. එතන ඉන්නේ නැතිවම නාගයා පැනලා යනවා. නාගයා කැමති ඉතාමත් මේ මැණිකට. ඒ නිසා මානසික ස්වභාවය ඒ මැණිකට කැමැත්ත තිබෙන නිසා, ඒ මැණික ඉල්ලන නිසා, මනස ඒ මැණිකට ආසාවෙන් තිබුණ නිසා පැනලා යනවා. ඉන්නේ නැහැ. ඉක්බිති දෙවන දින ඔහු පන්සල් දොර සිට එන විටම ඊයේ මට මැණික නොදුන්නේ හිය. අද එය ලැබුණොත් ඊයේ කැයි කි. නයා අසබුවට නොපැමිණම පලා ගියේ. අසබුවට එන්නේ නැතිව යනවා. දෙවැනි දිනේ ගොඩ වෙත්ම ඔහුට අද මා ඉල්ලවන තුන්වැනි දිනයයි. දැන් මට මේ මැණික දෙන්නේ කී. නාරජු දියෙහි සිටම තවුසාගේ ඉල්ලීම පිළිකෙව් කරන්නේ ගාථා දෙකක් කී. දියෙන් ගොඩට එනකොටම තුන්වැනි දවසේ මැණික ඉල්ලනවා. මතු පිටට එනකොටම ඒ වෙලාවේදී නාගයා තමන්ගේ මානසික ස්වභාවයත් සමගම මේ වගේ ප්‍රකාශයක් කරනවා. මේ මැණික නිසා මට බොහෝ ආහාර පාන උපදී. ඒ ඔබට නොදෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නේකි. මම ඔබේ අසපුවටවත් නොඑන්නෙමි. දැන් අසපුවටවත් එන්නේ නැහැ කියලා මේ නාගරාජයා ප්‍රකාශ කරනවා. මානසික ස්වභාවය අර මැණික කෙරෙහි පවතිනා වූ ඇල්ම නිසා මැණික ලබා ගන්නට මේ පුද්ගලයා කටයුතු කරයි කියන සැකය. මේ පුද්ගලයාට අවශ්‍ය වෙන්නේ, මේ තවුසාට අවශ්‍ය වෙන්නේ නාගයා අසපුවට ඒම නතර කිරීම. හැබැයි නාගයා කල්පනා කරන්නේ මේ මැණික ලබා ගන්නටම තමයි මේ තවුසා මේ විදිහට ප්‍රකාශ කරන්නේ කියලා. ගලෙහි මුවාත තැබූ ආයුධයක් ඇති ලදරුවෙකු මෙන් ඔබ මැණික් ගල ඉල්ලමින් මාත් ඇති ගැන්වූයෙහිය. දෙන්නට දෙන්න බය වෙනොත් මේ මණිකන්ට කියන නාගරාජයා බය වෙනවා. තවුසා මේ මැණික ලබා ගැනීම සඳහා තමයි ඉල්ලන්නේ කියලා ඉතාමත් බිය වෙනවා. එය ඔබට නොදෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නේ කි. ඔබේ අසපුවටවත්
නොයෙන්නේමි. ඔබේ අසපුවටවත් එන්නේ නැහැ. පමණට වඩා ඉල්ලන කෙනෙක් ඔබ මාව ගලෙහි මුවාත තැබූ ආයුධයක් ඇති ලදරුවෙකු මෙන් ඔබ මැණික් ගල ඉල්ලමින් මා තැතිගැන්වුවේ. ගලෙහි මුවාත තැබූ ආයුධයක් ඇති ගලක ගාලා තාමත් හොඳින් මුවාත හදපු මුවාත් කරපු ආයුධයක් ඇති දරුවෙක් වගේ ඔබ මාව බිය ගැන්වුවා. ඒ නිසා මම එන්නේ නැහැ කියලා කියනවා. මේ දෙදෙනාගේ මානසික ස්වභාවයන් පිළිබඳව තමයි මේ මණිකන්ද ජාතකයේදී ඉදිරිපත් කළ තියෙන්නේ. නාගරාජයා මැණික ඉල්ලනවට බිය වී සිටින තත්වය, තවුසා නාගයාගේ පැමිණීම නිසා බිය වෙලා දුර්වර්ණ වෙලා සිටින ආකාරය කියන මේ දෙකම මානසික ස්වභාවයන් දෙකම ඉතාමත් හොඳින් මේ ජාතක කතාවේදී මණිකන්ඨ ජාතකයේදී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපින් අහන ප්‍රශ්නේ බවට පත් උනේ මණිකන්ඨ ජාතකයේ සඳහන් වන නාරජුගේ හා තවුසාගේ කතා ප්‍රවෘත්ති ඇසුරින් සිතේ ස්වභාවය පහදා දෙන්න කියන ප්‍රශ්නේ. ඒ අනුව බිය නිසා ඇතිවෙන්නා වූ තත්ත්වය පිළිබඳව මනාව පැහැදිලි කරන්නට පුළුවන් මණිකන්ඨ ජාතකයේ තවුසා සහ නාගරාජයා අතර ඇතිවෙන්නා වූ සිදුවීම පදනම් කරගෙන ඒ අපි සාකච්ඡා කළේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2017 සහ 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය 7 වෙනි ප්‍රශ්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ඒ විදිහට සාකච්ඡා කරන්නට යෙදුණේ. එසේනම් අපි 2017-2018 වර්ෂයේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ සියලු පිළිතුරු මේ වෙද්දී සාකච්ඡා කරලා හමාරයි. පාලි කොටස්, විනය කොටස්, සූත්‍ර කොටස් ආශ්‍රය කරගනිමින් සාකච්ඡා කළ යුතු සියලු දේම මේ වෙද්දී සාකච්ඡා කරලා තිබෙනවා. ඔබට පුළුවන් මේ සියලු කරුණු අධ්‍යයනය කරන්නට පිරිවෙන දහම් පාසල හා පාසල කියන අපගේ YouTube නාලිකාව ඔස්සේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර කියලා සිංහලෙන් ටයිප් කරලා YouTube එකේ සර්ච් කරත්, එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වලින් ඔබට පුළුවන් ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර කියලා ටයිප් කරලා YouTube එකේ සර්ච් කරන්න. අපේ සියලු පාඩම් ඒ තුලින් හරිම පහසුවෙන්, හරිම ලේසියෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් මේ පාඩමේ තොරතුරු ඔබේ විභාග ජයග්‍රහණය සඳහා හේතු වෙන ප්‍රාර්ථනා කරමි. ඊළඟ ප්‍රශ්නයේ සහ පිළිතුරු සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා.